සාමාන්‍යයෙන් පුද්ගලයාගේ ජීවිතය ගත්තාම ඒ ජීවිතේ කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා අපි කැමති දේවල් කරන්න වැඩි නැඹුරුතාවයක් තියෙනවා අකමැති දේවල් කරන්න ඒක ප්‍රතික්ෂේප කරන්න තවත් එක පැත්තකින් නැඹුරුතාවයක් තියෙනවා කොමුණත් සමහර උදවිය ඉන්නවා තමන් අකමැති දේවල් කොහොමින් හරි කැමැත්තෙන් කරලා සාර්ථකත්වයේ කරා ගමන් කරන්න උත්සාහ කරන ගොඩක් වෙලාවට සමාජයෙන් සම්මත නොවිච්ච අසම්මත ක්‍රමවේද ඔස්සේ නරකයයි සම්මත මාර්ගයක ගිහිල්ලා මුදල් හම්බ කරන්න ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරපු තරුණයෙක් ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ජීවිතේ ගොඩක් තැන්වල වරදිනවා මේ තරුණයාගේ ජීවිතේ වැරදිච්ච සමහර දේවල් නැවත නිවැරදි කරන්න බැරි තරමටම දුර දිග ගිහිල්ලා තියෙනවා සමහර දේවල් තියෙනවා ඔහුට තවමත් කාලය තියෙනවා නිවැරදි මාවතට ප්‍රවිෂ්ඨ වෙන්න කොහොමවත් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔහුගේ මනස තුල ගොඩ නැගෙන සිතිවිලි සහ හැඟීම් වල ප්‍රතිඵලයක් විදියට එන චර්යාව හේතු වෙන ඔබටත් අපි මතක් කරන්නේ ඔබේ චර්යාව තීරණය කරන්නේ ඔබේ මනස තුල ඔබ ගොඩ නගා ගන්න සිතුවිලි සහ හැඟීම් ඒක නිසා අපි ඔබට මතක් කරනවා හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් හිතන්න මෙරූම් අතර කාමරේ 33 කාමරේ මේ ජීවිතේ අයිතිය තියෙන්නේ තමන්ට. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ අයිතිය තමන්ට තියෙනකොට ඒ ජීවිතේ හැම තීන්දු තීරණයක්ම ගන්න අයිතිය තියෙන්නේ තමන්ටමයි. ඒ කියන්නේ මේ කතා කරන මම නම් මට මේක බලාගෙන ඉන්න ඔබ නම් ඔබට. හැබැයි මතක තියාගන්න තමන් ගන්න හැම තීන්දු තීරණයකම අයිතිය ඔබට තිබෙනා වගේම ඒ හැම එකකම සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ බාර ගැනීමේ යුතුයකම වගකීම ඔබට තිබෙනවා මේ කතා කරන මට තියෙනවා සමහර අවස්ථාවන් තියෙනවා ජීවිතේ වරදිනවා අපි ගන්න තීන්දුව තීරණවල වැරදි අඩුපාඩු තියෙනවා මේ වැරදි අඩුපාඩුත් එක්ක අවසානයේ ජීවිතේ ඉච්ඡා බංගත්වයක් අපිට ඉතිර වෙනවා පසුතැවීමක් පසුතැවීමත් එක්ක මහා වේදනාවක් දැනෙන්න තියෙන ඉඩකඩ වැඩි. අද මේ කතා කරන තරුණයා ඔබට පේන්නේ වෙනස් විදියකට. ඔව් මේ වෙනකොට මද්‍රව්‍ය වලට හුරු වෙච්ච නිසා පුනරුත්ථාපන කඳවුරක වාසය කරනවා. කාලය ගත කරනවා. ඒ අතරතුර තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. කොමුණත් ගමෙත් නගරේත් එක විදිහකට කරක් ගහමින් ඔහු ජීවිතේ ගොඩක් වැරදි තීන්දුව తీරන ගන්නවා. අද ඒගත්ත තීන්දුව తీරනවල පසුතැවීම ඔහුට තියෙනවා. මම නම කියන්නේ නැහැ. ඔහු නම කියනවාට අකමැති. නමුත් ඔහු ඔහුව හඳුන්වා දෙන්නේ කොහොමද කියන එක අපි බලමු. ජීවිතේදී ආපස්සට හැරලා බලද්දී වැරදිච්ච තැන් හරි ගියපු තැන් ගොඩක් ඇති ජීවිතේ මුල ඉඳන් අපි අත්දැකීම් ගැන කතා කරොත් අයියේ මම ඉස්සෙල්ලාම මාව අඳුන්වලා දෙන්නම් ලසිත කියලා මට මගේ ගමක් ගැන සඳහන් කරන්න බෑ මොකද මගේ අම්මයි මගේ අයියලා දෙන්නයි අක්කයි ඒගොල්ලෝ අද හොඳ තැන්වල ඉන්න කට්ටිය ඒගොල්ලන්ට මම හින්දා ඒගොල්ලන්ගේ නම කැත වෙනවට මං කැමති නෑ අයියේ ඒකින්ද මං ගමක් ගැන සඳහන් කරන්නේ නෑ අයියට කිව්වොත් මම මගේ මුලින්ම මම කලේ ත්‍රිවිල් ගස්කාව මම ගමේ ටවුන් එකේ තමයි ත්‍රිවිල් එක හය කලේ
मैं किसी में रास्ता करे नहीं अतः साली आवेद मन फ्रीविल रास्ता में हम करने साली दमाई आइए मामा गामे वैडी खावा ताज से करने की इतने मांगे तो बोटा ये फसाद में तो नहीं थी इतने मटे है भाई ये आलू वाला गैन वाला मिक्की दिया ಅದೆ ಮಾವ ಬರಣ್ಣಾವೆ ಕೌದಾವರ್ ನೆತುವ ಆವತ್ತರದಿ ನಾವತ್ತರದಿ ಹರಿ ಹರಿ ವಿಹಿಲುವಕ್ ಕರೆ ಅದ ಹೈರುತ್ ನೇ ಎಪಾಯನ ಅಪ್ಪ ಏಕ ವೇಳಾಕಟ ಓಯಾ ವೆನೆ ಜಾಬ್ ಏಕಕ್ ಕರನ್ನ ಕೊಹೆನ ಮಟ ಗೆಕ್ಕಿನಾಗೆ ಯಟದಿ ವೆಡಗಲ್ಲ ಪುರುದ್ದಕ್ ನೇ ಹರಿ ಎಹೆಮನನ್ ಓಯಾ ಓಯಾಗೆ ಏಕಕ್ ಕರನ್ನ ಕೊ ಮಗೆ ದೇತ್ತ ಮಮ್ ಮೇ ಕರನ್ನೆ ಅನಿ ಓಯಾಟ ಹೆಮದೇಂ ವಿಹಿಲು ಪೊಡ್ಡಕ್ ಓಮ್ ಇನ್ನ ಏಕ ಬಾಟ ಆಸಲ್ಲನ್ನ ಬೇ ನಗಿ ನಗಿ ಪರಕ್ಕುಲಾ ತಿನ್ ಗೀನ್ ದನ್ನ ನಗಿ ලසිත දැන් ඔය රිවිල් රස්සාවට එළඹෙනකොට වයස කීයක් විතර ඇද්ද මට වයස ඊයේ සාමාන්‍යයෙන් අවුරුදු 18 කට වෙන්න බෑ කොහොමත් නේද අවුරුදු 20ක් විතර ගානේ ඊයේ මම ඊට පස්සේ ඊයේ ඒ ගෑනු ළමයාත් එක්ක මම ගොඩක් ආදකේ ඒ ගෑනු ළමයාට ඒ ගෑනු ළමයාත් මට ආදකේ ඒ ගෑනු ළමයාගේ ලස්සනයි මගේ එකම හේනේ තිබුණේ අයි ඒ ගෑල් ළමයා කසාද බඳලා රස්සන ගෙයක් දුවක් හදාගෙන එයත් එක ජීවත් වෙන්න හැමදේම මට නැති වුණා අයි අයි මම ගමේ ආශ්‍රය කළේ කපිල කියලා එක්කෙනෙක් විතරයි යාළුවෙකුට ආශ්‍රය කරේ ඔව් එයා අයි එච්චරම ගමේ මිනිස්සුත් එක්ක එයා වැඩි නෑ මොකද එයත් එක්ක ගමේ මිනිස්සු තරහයි එයා මොකද මද්දවැ පාවිච්චි කරනවායි අනම් මනම් වැරදි ගොඩකට අහු වෙච්ච කෙනෙක්. හැබැයි එයාට ඒ කියන්නේ එයා ආශ්‍රය කළේ මාත් එක්ක විතරයි. මොකද මමමයි මද්දවැ කිසි දෙයක් පාවිච්චි කරන්න ගියේ නෑ එයත් එක්ක. ඒ වුණාට අයි එයා ආශ්‍රය කළා මාව. ගමේ වැඩි කවුරුත් ගණන් ගන්නෙත් නෑ එහෙම. එයා සාමාන්‍යයෙන් වෙනුමත් මට වඩා හරි පොඩි කෙනෙක් වගේ. ඒ වුණාට එයාගේ වැඩ නම් පොඩි නෑ අයියේ. අද ලසියා හයරයක් කැමුද අප්පඩු සීරි කපිලයා කොහමද බං කොයි දිටි මෙච්චර කල් හරි හරි බං යමන්කෝ මං යන ගමන් කියන්න යම යම ඉතින් ඉතින් කොහමද බං මොකෝ වාසියක් නැහැ මෙලෝ වාසියක් නැහැ බං හයරුත් නැහැ පිටාලා දින්නේ බං මේ මඩක් තියනව කරනවනම් මොකද්ද බං මම බෝකරස්තාවක් කරා වැඩේ හොඳයි හොඳට හම්බ කරන්න පුළුවන් බං මොනවාද විකුණන්නේ ඔය වාහන ඉදන් කඩන් හැමදේම බං මේ අපි තෙට්ටෙමු හවසට සෙට්ලා කතා කරමු හරි වෙහන්දාවට සෙට්ටෙමු එනවා ඒ අත ත්‍රිවිල් රස්සාවෙන් හම්බ කරනවට වැඩිය මට උමනා වුණා අතට සල්ලි සල්ලි එන මාර්ගයක් හොයාගන්න මොකක් හරි. දැන් ඔය කියන විදිහට කපිල එක්ක සම්බන්ධතාවය ඇති කරගත්තට පස්සේ ඔබ නම කියන්න කැමති නැහැ ලසිත කියලා නමෙන් ඔබ හඳුනා දෙන්න අපිට. ඔබ ලසිත කියලාම කතා කරන්නම්. ලසිත කපිලත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මද්රව්‍ය වලට ඇබ්බැහි වුණාද? නෑ මම මද්රව්‍ය වලට ඇබ්බැහි වුණේ නැහැ ඇත්තට සම්බන්ධ වුණාට පස්සේ. කාලයක් ඇද්දි මම මද්දව වලට ඇබ්බැහි වුණා ඒක මම අයියට කියන්නම් කතාව කියද්දි කපිලත් එකයි මම කතා කළා මේ අතට සල්ලි එන වැඩක් ගැන ඒ කියන්නේ හම්බ කරනවට වඩා වැඩි වැඩි විදිහකට ත්‍රිවිල් ගස්සාවට වැඩියෙන් මට හම්බ කරගන්න පුළුවන් විදිහට මම කපිලත් එක කතා කළා අන්තිමට අයියේ අපි කොහොමද කතා කළා ඒවල අපි ආවේ මේ අපි බ්‍රෝකර් වැඩේ කරමු කියලා ඒ කියන්නේ වාහන දේවල් අනමනම් එහෙම බ්‍රෝකර් වැඩේ කරමු කියලා තමයි අපි කතාවකට ආවේ මොකද නීති විරෝධී දේවල් කරන්නත් බෑ ඒකින්ද
අපි බෝකේ වැඩේ කරමු කියලා තමයි කතාවට ආවේ. දැන් එතකොට දැන් සමා වෙන්න මම බාධා කරනවා. දැන් ඔබ සඳහන් කරනවා පවුලේ උදවිය හොඳ සමාජ මට්ටමක් පරිසරයක් තියෙනවායි කියලා. එතකොට ඒ අයගෙන් මේ මේ කටයුතු වලට බාධාක් ආවේ නැද්ද? ත්‍රිවිල් රස්සාවට යොමු වෙන එක, බ්‍රෝකර් රස්සාවට යොමු වෙන එකට එහෙම බාධාක් ආවේ නැද්ද? ආවයි. ආව කියන්නේ ගොඩක්ම මේ මම කරන රස්සාවට නෙමෙයි ආවේ මේ මම කපිලත් එක්ක ආශ්‍රය කරන හින්දා තමයි ගොඩක්ම මට බාධා ආවා. මං කිව්වේ අයියේ මේ මේ ලසන්ති කියලා මගේ ගෑනු ළමයාත් ඒකට කැමති නෑ. මේ මං කපිලත් එක්ක ආශ්‍රය කරනවට ඒකට රස්සාව කරනවට ඒ ගෑනු ළමයා කැමති නෑ. ඒ වුණාට අයියේ මට කොහොම හරි ඕනේ සල්ලි. සල්ලි කියන්නේ මට ඕනේ ඒ ගෑනු ළමයාත් එක්ක ලස්සනට ජීවත් වෙන්න. ඒකින්ද මං එතනින් එහා ගොඩක් දුක හිතන්න ගියේ නෑ. මට ඕනේ සල්ලි. සමා වෙන්න ඕන පරක්කු නාද. වැඩ වැඩ වැඩ. ඌ දන්නව දන්නා අර කපිලත් එක්කනේ දැන් වැඩ. කපිල? අනේ මේ බොරනෝ කියා ඉන්න. මං දවස් කීපයක්ම දැක්ක එයාත් එක්ක එහෙම එහෙ යනවා. මං ඔයාට කියලා තියෙනවා කල්නුත් කපිලව ආශ්‍රය කරන්න එපා කියලා. උගේ හොඳ නරකේ මට වැඩක් නෑනේ. මම හරියට ඉන්නවා නම් ඇතිනේ. බල්ලොත් එක්ක ලැග්ගම් බලු මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. ඒක හොඳ මතක තියාගන්න. කවුද බල්ලා තෝර? ඒක ඔයාම කල්පනා කරලා බලන්නකෝ. ඉලක්කයක් තියෙන එක වටිනවා. මේ ඉලක්කයක් තිබ්බම තමයි ඉදිරියට යන්න පහසු. ඒ වුණාම සාර්ථකත්වයේ කරා යන්න කොහොම හරි අවස්ථාවක් ලැබෙනවාමයි. දැන් මේ විදිහට ඉලක්කයක් කරා යනකොට සමහර උදවිය ඉන්නවා තනියෙන් ඉලක්කයකට යනවට වඩා සාමූහිකව තවත් පිරිසක් එක්ක එකට එකතු වෙලා ඉලක්කයකට යන්න උත්සාහ කරනවා. අපි මේ කතා කරන තරුණයත් තීරණය කරනවා තමන්ගේ ඉලක්කයට යන්න මිත්‍රයෙක්ව තෝරගන්න. එතම කපිල. කපිලත් එක්කට එකතු වෙලා අවසානයේදී යාළුව දෙන තීරණය කරනවා බ්‍රෝකර් රස්සාව කරන එක වඩාත් හොඳයි කියලා. මේ විදිහට විවිධ විදිහේ ව්‍යාපාර කරන්න මේ බ්‍රෝකර් රස්සාව ඇතුලේ ලසිත සහ කපිල කටයුතු කරනවා. කොහොමද ව්‍යාපාර කටයුතු නැගලා ගියාද? ඔව්යි. අපිට කපිලයි මායියයි හොඳ යාළුවෝ වුණා මේ බිස්නස් එක කරනකොට. එහෙම කිසිම දෙන්නාට කිසිම මේ ප්‍රශ්නයක්වත් කිසිම දෙයක් තිබුණේ නැහැ. එයයි මායි එකතු වෙලා දෙන්නම වාහන හොයනවා, ගෙවල් හොයනවා, ඒ හැම දෙයක්ම හොයනවා. මේක දෙන්න කීයද අන්තිම? මගේ ගාන 33යි මල්ලි. ආ ආ එහෙම කරන්න එපා. 30කට කරමු. කරනවා නම් ඊට ලොම්මන් එක්කන් එන්න. හරි යවන්නකෝ. මං එනන් ගින් එන්න මල්ලි. හරි හරි. අපිට මේ හොඳ දේවල් හොඳ ගෙවල් දුම හම්බෙන්න තිබිලා එකපාරට නැතුව යනවා අයියේ. එහෙම නැති වුණ දවසෙන් නම් කරන්න අයියේ මායි කපිලයි ගිහිල්ලා හොඳටම බොනවා. ඊට පස්සේ අයියේ කොහොම ටික දවසක් යනකොට අපිට හම්බුණා අයියේ හොඳ වාහනයක්. ඒකෙන් අයියේ අපිට අතට හම්බුණා රුපියල් ලක්ෂයක්. ඊට පස්සේ අයියේ අපිට එහෙම ත්‍රිවිල් රස්සාව කරලා මට එහෙම හොයන්නත් බෑනේ. අර වාහනේ අරන් ගිහිල්ලා අඩුබඩු ගේද? පිස්සුද බං? අපි වාහනේ විකුණලා ඉවරයිනේ. වැඩේ නරකත් නෑනේ. උඹ දන්නවනේ මං ඔය පාඩු වැඩවල අත තියන්නේ නෑ කියලා. අනික මං බට වඩා පොඩි වුණාට මගේ මොලේ පොඩි නෑ. තේරුණයි? උඹ ගැන මොකෝ මන් නොදන්නවෑ. අපි මේක කොහොම හරි කරමු බං. ගේමක් ගහගමු. අපිට ගොඩ යන්න පුළුවන් බං. සල්ලි නැතුව මෙලෝදයක් කරන්න බෑ. සල්ලි බං ඕනේ දැන්. මේ ගෙයක් තියෙනවා. එඩ බලන්න යමු. යම 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 වඩේ කහගේ ලොකු ගානක්.
ඒක හිඳයි එකවර ලක්ෂයක් අතට ආවට ඔව් එකවර ලක්ෂයක් අතට ආවට පස්සේ මම තීරණය කළා මේකම තමයි මට හරියන කස්සාව කියලා මම අය වෙන්දටත් මුලින් තිබ්බටත් වඩා උනන්දුයෙන් මම මේක කරන්න පටන් ගත්තා කපිලත් එක්ක අයියා ගේනන් තියන හොඳටම ඔව් අඩු බඩුවන්නේ අයියා කීයක්ද කියන්නේ කොටියක කියනවා මල් ලක්ෂ 100ක් නේ ඔව් 90කට 85කට වගේ આવොත් බලමු පොඩ පාත් කරලා දෙන්න බලන්න මේ ගෙල අපි දෙන්නෙක් හිටේ වන්න බලමු මොකක් හරි කරමු අපි යන්න දෙනවා යා අපි යා අපි ගෙල යන්න අයියා ඊට පස්සේ අයියේ මට මේ ලසන්ති එක්කවත් එච්චර සම්බන්ධකමක් කියන්නේ ලොකුවට තියාගන්න වෙලාවක්වත් හම්බුන්නේ නැහැ මේ අරමුණ ඇති වුණා කොහොම හරි ඕ මුදල් හම්බ කරන්න ඕනේ කියලා හැබැයි ලසන්තින වැඩි කැමති වුණ නැහැ කපිලත් එක්ක මේ මේ ගස්සාව කරනවට ඒකට හේතුව මොකද්ද ඒකට කපිල ගමේ එහෙම වණම්මනම් තිස් එහෙම දින හින්ද පුද්දා ආ ඒක මද්රවි වලට යොමු වෙලා ඒ ඒ වුණාට අයියේ එහෙම මුකුත් දැන් අපිට සල්ලි හම්බ වෙනවයි කියලා ලසන්තිත් දන්න හින්දා එයා මුකුත් ගොඩාක්ම විරුද්ධත්වයක් දැක්ුවෙත් නැහැ පස්සේ ඊට පස්සේ අයියේ ඔහොම ටික කාලයක් යනකොට මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අයියේ අපිට ඒ ගස්සාව කැගන්න බැගෙ වුණා ඊට පස්සේ අයියේ කපිලම යෝජනාවක් ගෙනාවා අපි දෙමු මද්රව්‍ය ව්‍යාපාරයක් කරමු කියලා මට ත්‍රිවිල් එකක් තියෙන හින්දා කපිලත් ඒ ඒ ශේත්‍රයට ඒ පැත්ත ගැන ගොඩක් දන්න හින්දා එයා කිව්වා මම මට මේවා කරලා දෙන්නම් ඔයාලට තියෙන්නේ මේ කපිල මට දෙන ඒවා ටික මම එයා කියන තැන් වලට මට ගෙනහිල්ලා දෙන්න තමයි මගේ ත්‍රිවිල් එකේ තියෙන්නේ මේ ඒක අයියේ තමයි දිගටම අපි කළේ ඒක ඒකෙනුත් අපි සාමාන්‍යයෙන් දැන් බෝකර් ගස්සාව කරනවට වැඩිය ලාභයක් ලබන්න ගත්ත ඒකෙන් බන් දැන් අපි කරන්නේ බලපන් මොනව කරන්නද බං අපි ගහන එක වැඩක්වත් හරියන්නේ නැහැ නේ බං වානේ ලීසින් එකක් දාන්න තියෙනවා බං මේ කරනව නම් වැඩක් තියෙනවා මං දන්න පොරක් ඉන්නවා පොර පැකට් එක ගුණනවා උඹට තියෙන්නේ ඌ කියන තැනක හින්ද එන්න විතරයි බං අනේ බං ඕවා නම් ලෙඩ වැටෙන වැඩ හරි හරි බං උඹ නොන්ඩි නොවි කරපන් උඹට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් බං ඔන්න ඔය කරගෙන යමන් බං සල්ලි ලැබෙනවන ඕන දෙයක් හරි එනම් වරෙන් යන්න වරෙන් දැන් ලසිත මද්රව්‍ය වලට යොමු වෙලා හිටියා මත්පැන් පානයට සමහර විවිධ ජාතියේ මද්රව්‍ය භාවිතා කරන පුරුදු වෙලා හිටියා හැබැයි දැන් මේක වෙනම දෙයක් මද්රව්‍ය වෙලඳාම දැන් මේකට යොමු වෙනකොට ලසිතට යම්කිසි චකිතයක් හිතට ආවේ නැද්ද? ඔව් අයියේ බය වෙලා මම ගොඩක් හිටියේ. මොකද කොයි වෙලේ හරි මේක ගැස්සුනොත් එහෙම ඔක්කොම ඉව වෙනවා. මොකද මේක අපි පාවිච්චි කළේ අයියේ, يعني එහෙම බිව්වා කියලා ඒක නීත්‍යානුකූල දෙයක්නේ. නීත්‍ය මේක ඇවිල්ලා නීත්‍යානුකූල නොවන දෙයක්. මේක අහුනොත් එහෙම සේගම මුළු මගේ වාහනේ ත්‍රිවි කොමත් එක්කම ඉව ගයි. ඒකින්ද අයියේ ගොඩක් බයෙන් තමයි මම මේ දේ කළේ. හැබැයි අයියේ මගේ එකම හීනේ තිබුණේ මගේ සල්ලි හොයාගන්න හින්න තමයි මම මම මේ දේවල් කළේ අසියා මොකද වෙන්නේ මොනා වෙන්නේ දීදී උඹේ නම් තමයි බලන් හිටියේ මේ මම අර කිව්ව වැඩේ තියෙනවා පරිස්සමෙන් නෝමල් රම් පලයන් ඈ දෙවි එන මං ගියා අපි කිව්වා ජීවිතේ අරමුණක් කරා යනකොට විවිධ බාධක හම්බ වෙනවා කියලා. දැන් මේ විදිහට බාධකත් එක්ක ඉදිරියට ගමන් කරන ජීවිතේ
හරියට තරගයක් වගේ. මේ තරගයේ තුල සමහර වෙලාවල් දිනනවා ජීවිතේට ගොඩක් සමීපයි ජීවිතෙන් අත්හැරලා යනවා. ඒ වගේම සමහර අවස්ථාවන් තියෙනවා තමන්ගේ ජීවිතයට අලුතින් විවිධ පාර්ශවයකට එකතු වෙනවා. ඒක ඇතුලේ මේ තරඟකාරී ජීවන රටාව විවිධ වෙනස්කම් එක්ක ඉදිරියට ගලාගෙන යනවා. අපි මේ කතා කරන තරුණයා ඔහු හඳුන්වා දෙන්නේ ලසිත කියන නමින්. කපිලත් එක්කට එකතු වෙලා බ්‍රෝකර් රස්සාවට යොමු වෙනවා. ඊට පස්සේ දෙන්නට මුදල් හම්බ කරගැනීමේ පරමාර්ථය වැඩි නිසා මත්ද්‍රව්‍ය වෙළඳාමටත් යොමු වෙනවා. මේ අතරේ මම අර කිව්වා වගේ ජීවිතේ ඉදිරි ගමන යනකොට ජීවිතේට එකතු වෙන අලුත් පාර්ශ්ව අතරට එක්තරා චරිතයක් එකතු වෙනවා. මේ තමයි සරෝජිනි. සරෝජිනිත් එක්ක ලසිත සම්බන්ධ වෙලා ඉදිරි ගමනක් යනකොට සාර්ථකත්වයේ බලාපොරොත්තුෙන් යන ගමනේ ඔවුන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය ලැබෙනවා. නමුත් එක්තරා තැනකදී බලාපොරොත්තු නොවිච්ච ආකාරයට ජීවිතේ කඩාගෙන වැටෙනවා. මම හරිනේද ලසිත? ඔව් අයිය. අයියට මම කියන්නම් ඉස්සෙල්ලාම සරෝජිනී ගැන. සරෝජිනී මට හම්බෙන්නේ ඇයියේ? මාත් එක්ක එයා මගේ ප්‍රීවිල් එකේ දවසක් 6 එකක් යන්නේ. ඔහොම යන 6 එක යද්දී අයියේ එයා මගේ නම්බර් ටෙලිෆෝන් නම්බර් එක ඉල්ල ගන්නවා. ඉල්ල ගත්තාම අයියේ එයා දැන් විනායට වැඩිය සාමාන්‍ය මාත් එක්ක වැඩිපුර 6 එක යනවා. උදේට දවල්ට වැයට එහෙම වැඩි උනත් වැඩි උනන්දුවකින් ඕ සම්බන්ධ වැඩි උනන්දුවකින් එයා මාත් එක්ක 6 එක යනවා. කීයදයි ගාන 150 මට අයියගේ නම්බර් එක දෙන්න පුළුවන් ද 6 එකක් යන උනොත් කෝල් එකක් දෙන්න හරි මිස් දාගන්න යනුරු 077 635 1734 හරි නේ හරි මටත් එයා සරෝජිනී කියන්නේ මගේ ලස්සන එක්කෙනෙක්. මටත් එයාගෙන ආසාවක් ඇති වෙනවා. ඒ වුණාට අයියේ මම එහෙම ලොකුවටම එහෙම එකපස්සෙම දුවන්නේ නැහැ. ඊපස්සේ අයියේ සරෝජිනී ගැන මට දැනගන්නත් උවමනාවක් තියෙනවා ගොඩක්. මේ බලාතේ කෙනෙක් නෙමෙයි නේද? නෑ මම මේ බලාතේ නෙමෙයි. එහෙනම් මම ඊට කලින් දැකලා නෑ. ඔයා මේ බලාතේද? මම මේ බලාත තමයි බිල් එක දුවන්නේ මගේ ඊරයක මේක තමයි. පස්සේ ආයේ දවසක් මේ කපිලත් දැකලා තියෙනවා දවස් දෙක තුනක්ම මම සගෝජිනිත් එක්ක ත්‍රිවිල් එකේ හයව යනවා. මුදේ මට කෝල් එකක් දෙන්නේ නැහැ නේ බං. මේ දස්ටිගේ 6ටයක් වැඩි බං. මම දැක්කා. මගේ ඇහිණිකුත් ගාන එහාට මෙහාට යනවා. හලෝ. ඔව්. හරි හරි හරි. දැන් එනවා. ආ අඳින්න හරි. මේ මම යන්න. හරි තිනුඩ. හා හරි හරි. කපිලත් මගෙන් ඇහුවා ඇවිල්ලා මේ කවුද සරෝජිනී කියන්නේ කියලා. මමත් එහෙම ආගියට උත්තරයක් දුන්නේ නැහැ. මමත් එහෙම එයාගෙන ලොකුට දන්නේ නැති හින්දා මමත් එහෙම ආගියට උත්තරයක් දුන්නේ නැහැ කපිලටත්. හැබැයි දැන් ඔබ කියන එක තැනක සරෝජිනී ගැන වැඩි කැමැත්තක් තිබ්බා කියලා. ඔව් අය මම එයාට කැමැත්තක් තිබුණා. මොන වගේ කැමැත්තක්ද තිබ්බේ කියලා සිතුවා. එයා ගොඩක් ලස්සනින් ඉඳලා
ලස්සන ගෑල්ලමක් ඉන්න මට ගොඩක් කැමැත්තක් තිබුණා. එතන ආදරයක් නැත්නම් ආදරයට එහා ගියපු ආදරෙත් සම්බන්ධ වෙච්ච ලිංගික ආකර්ෂණය. ඔව් ලිංගික ආකර්ෂණය තමයි ගොඩක්ම ආදරයටත් වැඩි. ආහ්. ඊට පස්සේ අයියේ මට ඕන වුණා සරෝජිනි කියන දැනගන්නට. එයා කොයි වගේ කෙනෙක්ද? එයාගේ එයත් එක පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න. ඊට පස්සේ අයියේ සරෝජිනි කතා කරන නම්බරේට මම කතා කළා එයත්. ඉතින් මට කිව්වා මට මං කිව්වා සරෝජිනිට මට ඔයාව හම්බෙන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ සරෝජිනි කිව්වා දවසක මේ හොටෙල් එකට එන්න කියලා. හොටෙල් එකක් ගාවට. ඊට පස්සේ අයියේ මං එදා සරෝජිනිව හම්බෙන්න ගියා. එදා තමයි අයියේ මම දැනගත්තේ සරෝජිනි ගැන හරියටම. हेलो आइए आमां एविली ने मिस आ या आवद पहलवे कामरे टू पड़ डकेन्ना को पहलवे कामरे हरी मिस आरी हरी इन्हें क्या लगा? कमाते नहीं थे मिस आवट। हाँ बाप ने ऐलान में है ना? और आठ माता का दिल और दावसा क्या हुआ मागी? मामी होटल ऐड लाम उनको तो कराने के लिए। मिस की इन्हें बने दावसा माँ। माता मिस की आने पाला में हो? सारे जने के लगा था करने। हरी हरी मंग सरोजनी के लिए कतार करना हमको मटे पड़ी लामी किन्नो यहाँ ताऊ मोंटी सूर्या नवाई सीन नहीं यहाँ जीवन करवाना मटे साल ले होने एक आई मम्मी का मना आवे और यहाँ मटे दाव करना अगर इतने वो तो सरोजनी के हस्बैंड मैं लसना ही था ओ सरोजनी लसना है मन देखा ओया मंदिया हरिम बालना ओन में फिर मेक गैनी क्योंकि शरीर तो वशी है ना मेरे शरीर तो हम तो मिलाते हैं ना ओया मटे उदाव करना है मैं सरोजनी उदाव करना या ये मिनिस्ट्री देखा साली वाले टाइम एक की नहीं या පැහැදිලිව කියනවා නම් සරෝජිනී කියන්නේ ගණිකාවෘත්ති යෙදෙන කෙනෙක්. ඔව්. එයා ගණිකාවෘත්ති යෙදෙන කෙනෙක්. එදායි මම එදා එයාත් එක්ක ගෑ හම්බෙන්න ගිය දවසෙත් එයා මාත් එක්ක හිටියා. सरोजनी सरोजनी मटद गान दिन कस्टमर्स इट पास आइए मट नीति विरोधी वेडक्ट अड़ी मद्वेना अड़ी
මට හිතුණා මේ මේ සගෝජිනිත් එක්ක මේ අස්සාව දිගටම කරන එක හොඳයි කියලා. ඒ කියන්නේ ලසිත තීරණය කරනවා ඒ වෙලාවේ මද්‍රව්‍ය පිළඳාමෙන් ඈත් වෙලා සරෝජිනිත් එක්ක මේ ව්‍යාපාරය කරගෙන යන්න. ඔව්. මද්‍රව්‍ය පිළඳාමට මම ගොඩක් බය වෙලා හිටියේ. මේක ගැන ඇත්තට මම ලොකු එහෙම දැනුමක් තිබුණේ නැති හින්දා මම මේ සගෝජිනිත් එක්ක ඒ අස්සාව කරගෙන යන්න මම පටන් ගන්නවා. බඩ ගොඩක් සල්ලිත් හම් වෙනවා. සගෝජිනිත් මාත් එක්ක ඉන්නවා. මොකද ඒ සල්ලි ඒ ඉංගිකත්වයෙන් දෙකම මට හම්බ වෙන හින්දා මම ඒකට ගොඩක් කැමති වුණා. මගේ යාළුවත් මගෙන් එච්චර ආශ්‍රය නැතුව ගියා. මොකද මේ සගෝජිනිත් එක්ක මං ඉන්නේ හින්දා එහෙම මේ එයාගේ මද්දවේ වෙලඳාම ගන්නත් මට බැගෙ හින්දා එයාත් මාත් එක්ක ආශ්‍රය නැතුව ගියා. फोटो मंदी सरोजनी संबंध मे विधि आर्थिक सगोजीत मम गुड़ा कस्टमर्स दिन हेमदाम कस्टमर्स पहा हाईकट वेड़ी मम अनिवार्य होन दौस ओ हेलो माता की दी ओ वैन के हरी माते हरी हरी एन एन ओ हरी 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 सरोजनी सरोजनी मे व्यापारी करगने बिजनेस कस्टमर्स दिन लसित सरोजनी की कस्टमर दिन अये इक वेडकिंग सरोजनी मट दिन रुपये दाह हाँ हम त्रीवील हर दूल हम करो रुपये पंग हम करवा अनिवार्य त्रीवील हर दूल हम करना वेडी मम हम करना सरोजनी की मम दवास गुडा कस्टमर्स सरोजनी हो दिन बस होंट मगे आलू मे सगोजिनी सगोजिनी मेहमे गणिकावा मेहमे मेहमत कस्टमर्स इत बस मगे हुआ मे कदा देवल मगे हुआ इट बस मत के हुआ मट मेक हुई नीति गोदी देवल कन्न रेडिये मट मेक अस्ताई इत बस मत मत
එකෙනෙ අමනාපුණා ටික දවසක් යනකොට එකෙන කපිල ඔව් කපිල ලසිතගෙන් ගොඩක් ඈත් වුණා ඔව් ගොඩක් ඈත් වුණා ඊට පස්සේ අයියේ එමු වුණාට මම එහෙම ගණන් ගත්තේ නැහැ මොකද මට සල්ලි හම්බ වෙනවා සහ ඒ සගෝජිනීගෙන් මට ඒ ලිංගික ආසාව මේක කරගන්න පුළුවන් හින්දා මම ඒ කපිලව එහෙම ලොකුවට එහෙම ගණන් ගත්තේ නැහැ කපිලගේ ඈත් වීම ලසිතට දැනෙන්න ගත්තේ නැහැ ඒක දැනෙන්න ගත්තේ නැහැ ඊට පස්සේ අයියේ ටික දවසක් යනකොට කපිල කියලාද මන්ද කොහොම හරි මගේ ගෑල්ලා මේ දැනගෙන තිබුණා මේ සම්බන්ධකන මට හංගන්න එපා ලසිත මං දැක්ක එකම කෙල්ල දාගෙන එහෙම යනවා දවස් කීපයක්ම ඒ මගේ කස්ටම කෙනෙක් එයා හයරන්නේ මාත් එක්ක ආ කොටට ඇඳගෙන මං දන්නවා තමුන් කරන නාඩගම් කඩ තිබ්බ පල්ලියට කතන්දර හදන්න එපා කවදා හරි තමුසිර තේරෙන්නේ එදාට එනකොට මං ගාවට මං කියලා දෙන්න අනේ පලයන් යන්න උඹ ළඟට එන්න මම මං යනවා යන්න කාලයක් ඇද්දී ගැල්ලා මේ මාගෙන් ඈත් වුණා. ඊට පස්සේ මම සගෝජිනී එක්ක ගිහිල්ලා හොටෙල්ස් වල ගෑට ගොඩක් දවස් වල මම ඈට ඉන්නවා. ඒක ලිංගික පහස ලැබන පරමාර්ථයෙන්ම යන්නේ. ඔව්. එහෙම ඉන්නකොට හොටෙල් එකේ අයියත් මගෙන් අහනවා මොකද සාමාන්‍යයෙන් එහෙම ගොඩක් කට්ටිය ඉන්නේ එහෙම ගොඩක් දවස් හොටෙල් වල. මගෙන් අහනවා ඔයාලා දව කොච්චර දවසක් ඉන්නවද කොච්චර දවසක් ඉන්නවද? මම කියලා මං කියනවා ටික දවසක් ඉන්න කියලා. සල්ලි කීයක් හරි දීලා එයාව ෂේප් එක ගන්න කොහොමද මගේ අතේ සල්ලි දීපිච්ච හිඳ. ඔව් මාත්‍යා. होटल लेट डाला थी तू ना ते हरी मात हरी हरी फोन ने कौन के दिए ने हाँ हरी 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 हाँ कॉल एकदम हरी हरी हाँ मैं आधे टे वाले की यह थी ना तू ना तीनों अब वो ऐसी ऐसी आधे टे ऐसी ये ना हिट डाला बेटी हिट डाला नहीं कावर हरी अभी लाने दे चुट्टा बनाने कौन बना අයියේ මල්ලි ඇවිල්ලා දැන් දවස් කීපයක් යනවා නේද? තව කී දවසක් ඉන්නවද? දවස් 3ක් විතර ඉන්නවයි. මං දන්නවා මෙතන වෙන දේ. මට ඒවෙන් වැඩක් නැහැ. මං කැමතියි ප්‍රශ්න දාගන්න. අයියරන් සාධාරණයක් කරන්න. එළිපුර ගියතර දෙන්න. මල්ලි සාධාරණයි කියලා හිතනවනම් අපි එහෙම කරමු. හොඳයි. දැන් මේ ලසිත කියන කතන්දරෙත් එක්ක මට ප්‍රශ්නයක් එනවා ඒක තමයි දැන් ලසිත සම්පූර්ණයෙන්ම පවුලෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් වුණාද මේ සම්බන්ධතාවයේ මේ ව්‍යාපාර කටයුතුත් එක්ක ඔව්යි මම පවුලෙන් ඈත් වුණා ඒ කියන්නේ ගෙදර ආය හොයලා බලන්නෙත් නැහැ ලසිත ගෙදර ගැන හොයලා බලන්නෙත් නැහැ නෑ මම මෙහෙම හොයලා බලන්න එහෙම මට උමනාවක් තිබුණේ නැහැ මට ඕනේ කරලා තිබුණේ සරෝජිනීව හම්බුණාට පස්සේ සල්ලි ඉංග්‍රීසාවේ විතරයි එන කිසිම දෙයක් තිබුණ නැහැ ගෙවල් දෙවල් ඒවා මට කිසිම දෙයක් මතක ඒවා ගැන මට ආසාවක් තිබුණේ නැහැ වර්ධන ටෙක්ස්ටයිල් කිරිපත් කුඩ නිට්ටඹුව ඡායලක් මහනුවර ඇක්ෂන් අපි සොන්නේනා නී සෙත්‍ර ඔවල් කින් ආසපට මරම චික නා වුණ තර සෙකන්ඩ් චාන්ස් ඉන් ද ටිකට් ආදරයේම දේව ගීතයක් වේ දෙහදක් වෙනුවෙන්ම ගැයුණෝ අරුමැසි ප්‍රේමානන්දය ජීවිතය ගැන කතා කරනකොට මේ ජීවිතේ
හොඳ නරක දෙකම අපිට මුණ ගැහෙනවා. හොඳ කරනකොට ජීවිතේ යහපත් වෙනවා, සාර්ථක වෙනවා. යහපත් මිනිහෙක් විදිහට සමාජයේ පිළිගන්නවා. නරකයේ සම්මත දෙයක් කරනකොට ජීවිතේ වරදින්න තියෙන ඉඩ කඩත් වැඩි. ඒ වගේම සමාජයේ නොනැම පුද්ගලයෙක් ප්‍රතික්ෂේප වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි. අපි මේ කතා කරන තරුණයාට වුණෙත් ඒ වගේ දෙයක්. ජීවිතේ අරමුණ වෙච්ච මුදල් හම්බ කිරීමේ පරමාර්ථයේ ඉදිරියට යනකොට නරකයේ සම්මත දේවල් වැඩිපුර වැළඳ ගන්න. ඒ අනුව ජීවිතේ එකතනක් බොහොම ධර්ම විදියට වරදිනවා. හැබැයි වරදින එකතනක් නැවත නිවැරදි කරන්න ගොඩක් වෙලාවට අමාරුයි. ඒ වගේම ඔහුගේ ජීවිතේ තව තැනක් වරදිනවා. හැබැයි ඒ වරදින තැන බොහෝ දුරට නිවැරදි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාමයි අද මේ විදිහට ඇඳ පැලඳගෙන ඔබ ඉදිරියට ඔහු එන්න උත්සාහ කරන්නේ. මේ වෙනකොට ඔහු කුඩුරුත්තාපන මධ්‍යස්ථානයක මද්‍රව්‍ය භාවිතයේ නැත් වෙන්න කටයුතු කරනවා. අපි ඔහුට සුබ පතනවා. ඔහුගේ උත්සාහය අපි අගය කරනවා. කොහොම වුණත් ලසිත ජීවිතේ වැරදෙනවා. නමුත් නිවැරදි කරගන්නත් මාර්ගයක් තියෙනවා. කපස්තර හැරිලා බැලුවොත් ජීවිතේ වැරදිච්ච තැන් ගැන හිතලා අනාගතේ ජීවිතේ විය යුත්තේ කොහොමද කියන එක කොහොමද කියන අදහස. ඔව්වයි මට මුලින්ම ගොඩක්ම වැදගුනේ මගේ මද්දවැය පාවිච්චියත් හින්දා. මගේ අතේ සල්ලි තිබුණා හින්දා මට සරෝජිනී තමයි පුරුදු කළේ මද්දවැය වලට. මද්දවැය පාවිච්චි කළාම හැඟීම් ගොඩක් විශ්සනවයි කියලා මද්දවැය පාවිච්චි කළාම ලිංගිකව එකතු වෙන එක ඒ කියන්නේ ඒක ගොඩක් සතුටු වෙනවායි කියලා මද්දවැය පාවිච්චි කළා එහෙම කළාම सगोजिनी මගේ අතේ සල්ලි තියෙන හින්දා මම ඒව හැමදේම ලිමිට් එකක් නැතුව පාවිච්චි කරන්න පටන් ගත්තා. මම ඒකට ඇබ්බැහි වුණා. මට ඒක නවත්ත ගන්න බැරි වුණා ඊට පස්සේ. ඊට පස්සේ අයියේ ඔහම ටික දවසක් ගිහිල්ලා මම දවසක් සගෝජිනීව හම්බෙන්න යනකොට සගෝජිනී එතන නැහැ. ඊට පස්සේ මම ඇහුවා මේ සගෝජිනී ගැන එතන මේ හිටපු එක්කෙනාගෙන් හොටෙල් එකේ. ඊට පස්සේ ඒ හොටෙල් එකේ එක්කෙනා කිව්වා සගෝජිනී ෆාම්බගේ චෙකල් හිටපු බිලත් මගේ නමට ඒ කියන්නේ මට ගෙවන්න මේව කළා එයා ගිහිල්ලා කියලා. दिन मेरे तीया गल मंगे बिल साली दिन फोन कर मंगेल मैं ईट पास सागोजी कथा गला फोन आंसर करना मुकुत ने मैं सागोजी नहीं होया कंड देखना अंतिम टाइम मत ප්‍රීවිල් එකේ පොත තියව තමයි මේව කළා මම සල්ලි ආගෙන දීලා මම ඒ හොටෙල් එකේ බිල ගෙවලා මේ වුනේ. ඊට පස්සේ අයියේ මට මාව නන්නත්තාගම වුණා අයියේ. මගේ වාහනේත් නැති වුණා මට මගේ අතේ තිබ්බ සල්ලිත් නැති වුණා මම මද්දවැය පාවිච්චි කරන හින්දා.
බලන්න මගේ අතෙත් නෑ බං මම බට අවසර දෙන්න අනේ අනිවාර්යෙන් දීපන් එනං ඈ හරි හරි බං මං අවසර දෙන්න හරි බං කොහොමයි ටික කාලයක් සල්ලි දෙන්න යනකොට එයත් එක නැවැත්තුවා ඊට පස්සේ අයියේ මට කොහෙන්වත් කිසිම ආදායමක් ආවේ නෑ මට අයියේ ඔව අන්ත අසගෙන වෙලා හිටියේයි ආච්චි අයියේ නියස් දෙයක් තියෙනවා ගෙදර අය සම්පූර්ණයෙන්ම ලසිතව ඔවුන්ගේ ජීවිත වලින් ඈත් කරලා තිබ්බේ. ඔව් අයිය මා අමතකම කරලා දාලා තිබුණේ ගෙදරින්. ඒ මට කිසිම මට ගෙදෙට්ට කියන්නත් බෑ. මොකද මම සල්ලි අතේ තියෙන දවස් තුනක් මම ගෙදෙට්ට ආයි කිසිම ගෙදර ගියා දිහා බැලුවවත් නැහැ. ගෙදර මිනිස්සු දිහා එමේ ඉඳ මාවත් අත්හැරගලම දාලා තිබුණේ. ඊට පස්සේ අයිය මට කර ගියා ගන්න දෙන්න තුව ඉන්නකොට තමයි මාව පුනරුත්ථාපනයට යොමු කරන්නේ. දැන් අයියේ පුනරුත්ථාපනයට යොමු කරන්න තරම් ලසිත මද්රව්‍ය වල දැඩි ලෙස ඇබ්බැහි වෙලා හිටියා කියන එක තමයි ඔය කියන්නේ නොකිය කියන්නේ. ඔව් අයියේ. මට මද්රව්‍ය ගන්න නැතුව ජීවත් වෙන්න බැරි වුණා අයියේ. ඒව ගන්න විදියකුත් නැහැ මගේ ඇසේ සල්ලි නැති හින්දා මට පිස්සු වැදිලා වගේ අයියේ හිටියේ මද්රව්‍ය නැතුව. ඊට පස්සේ අයියේ පුනරුත්ථාපන කඳවුරේ ටික දවසක් ඉන්නකොට තමයි අයියේ මගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ මේ කැසිල්ල එකට පොඩ්ඩක් පසන ගතියක් ආවා. ඊට පස්සේ අයියේ ඒක ටිකෙන් ටික වැඩි වුණා. ටිකෙන් ටික වැඩි වුණාම අයියේ මම එතන ඉන්න එක්කෙනෙකුට කිව්වහම ඒගොල්ලෝ මාව යොමු කළා ලිංගාශ්‍රිත රෝග සායනයට. එතෙන්දි තමයි අයියේ මම දැනගත්තේ මට මේ ලිංගාශ්‍රිත රෝගයක් ඇතිලා කියලා. දැන් මේ පුද්ගලයා අපේ සායනයට පැමිණියේ හර්පීස් කියන රෝගය වැළඳිලා. හර්පීස් කියන්නේ वायरस से कहीं बोले ना लिंगाश्रित रोग याक ये तो मैं वायरस से कर शरीर का तो उन्हें हम प्रधान वैशिष्ट रोग लक्षण है तो ये तो दक्षिण दिल्ली में लिंगी के प्रदेश ये तो मैं तुआल मैं तुआल गोड़ाक एक पार ऐसी वे ना ये वाके में हरी में वेदनात्मक है इन समाहराय तो उन्हें वाके හැබැයි වැදගත්ම දේ මට කියන්න ඕනේ බොහෝමයක් අය හර්පීස් වෛරසයේ ආසාදනය වුණත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඉතින් අපිට හැම විටම රෝග ලක්ෂණය අනුවම මට රෝගය තියෙනවද නැද්ද කියන එක නිර්ණය කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ රෝග ලක්ෂණ ආවහම බොහෝමයක්ම පුද්ගලය වෛද්‍යවරු වෙත යොමු වෙනවා මොකද මේ වේදනාව දරා ගන්න බැරි නිසා. ඒතර අපි අපේ සායනයට පැමිණියාම අපි මේ තුවාල පරීක්ෂා කරලා ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙනවා ඊට අමතරව මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයක් නිසා අනිකුත් ලිංගාශ්‍රිත රෝග සඳහාත් අපි පරීක්ෂාවට ලක් කරනවා මොකද අපිට පෙනෙන රෝගයේ එකක් වුණත් ඔවුන්ගේ ශරීරය තුල රෝග කිහිපයක් තියෙන්න පුළුවන් එතකොට මේ රෝගය ගැන සමාජයේ විවිධ මත තියෙනවා සමහර HIV හැදුන වගේ බය වෙලා තමයි හර්පීස් හැදිලා තෙන්නේ. ඇතර මොන රෝගය ගැන කතා කළත් ඉතාම හොඳයි මේ රෝග නොවැළඳී සිටින්න හැකිනම්. ඉතින් මේ රෝගයක් වැළඳුනහම මේක වෛරසයකින් හර්පීස් කියන රෝගයේ වෛරසයකින් බෝ වෙන නිසා
අපිට මේක ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ හැබැයි මේ රෝගය අපිට 100%ක්ම පාලනය කරන ක්‍රම තියෙනවා ඒතකොට දැන් මේ රෝගියාට අපි තුවාල තියෙනවා නම් ඒට නිසි විදිහට ප්‍රතිකාර ලබා දීලා ඊට පස්සේ අපේ සායනයට අපි නැවත ගෙන්නලා ඔහුගේ තියෙන අනික් රෝග ගැන අපි පරීක්ෂා කරලා බලලා ඔවුන්ට ගොඩක් වෙලාවට අපි උපදේශනයක් ලබා දෙනවා ලසි දැන් මේ විදිහට මේ සරෝජනිත් එක්ක ලිංගිකව එකතු වෙනකොට කිසිම විදිහකට ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්නේ නැද්ද කියන මම සරලවම වට තේරෙන විදිහට මහන්නම්කෝ කොණ්ඩම් සෙම පාවිච්චි කරන්නේ නැතුවද මේකට යොමු වුනේ ඔව් අයියේ මම එහෙම කිසිම ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කළේ නැහැ මොකද අයියේ මම අධිකල විදිහට මද්දවේ පාවිච්චි කළා හිටියේ මට එහෙම ඉන්න මට ඕනේ ලිංගික අත්දැකීම් විතරයි එතනින් එහා ආරක්ෂිත ක්‍රම ගැන හිතන්න මට එහෙම මේකක් තිබුණේ නැහැ ඊපස්සේ අයියේ මට ගොඩක් මිතෙන්නේ ඒක හින්දා තමයි මට මේ ලෙඩේ හැදුනේ කියලා ඒ කියන්නේ අවස්ථා ගන්නවක එක දිගට එකතු වෙච්ච ඔව් හැමදාම වගේ මම ඇත්ත එක්ක හිටියා ඊපස්සේ මම දැන් මේ පුනරුත්ථාපන කඳවුරේ ඉන්න ගමන් අයියේ මේකටත් බෙහෙත් කරගෙන ඉන්නවා මම අයියේ මේ අනිත් කට්ටියටත් කියන්නේ ඔයගොල්ලන්ගේ හැංගීම් වලට එම හල් වෙන්න එපා ඔයාලා තව අනාගතයක් තියෙනවා ගෙදර මිනිස්සු ගැන හිතන්න තියෙනවා මං වගේ මේ පැගින් වලට වහල් වෙලා සල්ලි වලට ගොඩක් මේ වෙලා ඉන්න තමන්ගේ ජීවිතය නැති කරගන්න එපා තමන්ට අනාගතේ ගමනක් තියෙනවා තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් ඒකට යන්න වෙන කිසිම දෙයක් ඔළුවේ තියාගන්න එපා කියලා තමන්ගේ හිත තුල මැවෙන අසීමිත ආශාවන් ඉෂ්ට කරගන්න තවත් කෙනෙක්ව රවට්ටන එක හරි භයානක ධර්ම අපරාධයක්. මොකද හේතුව තමන්ගේ ආශාව තවත් කෙනෙකුට ජීවිතේට හානියක් කරන දෙයක් නම් මේ භයානකකම මේ දරුණුකම අතිශයම බලපාන. ඒ නිසා යම් කිසි දෙයක් කරන්න කලින් තවත් කෙනෙකුට ඒක බලපාන ආකාරය ගැන හිතලා බලන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. කොහොමවත් මේ විදිහට කටයුතු කරන එක ඒ කියන්නේ නරක විදිහට තමන්ගේ අරමුණ ඉටු කරගන්න ඕනම දෙයක් කරන්න උත්සාහ කරන එක ස්වභාව ධර්මයේ වුණත් අනුමත කරන දෙයක් නෙවෙයි. කවදා හරි ස්වභාව ධර්මයෙන් හෝ මේකට ප්‍රතිචාර දක්වනවා. හැබැයි මතක තියාගන්න प्रतिचारय ओबे जीवितेट विशाल ऋणात्मक बलपैमक करन प्रतिचारयक वेन्न तीन इट कड वेडी अपि हमो मिनिस्सु अपि अतिन वैरदी वेनवा हबै हमदामत वैरदी वेनवा बव दन दन ए वरदम करन्न उत्साह करनवा नम एतन विशाल गैनलुवक तीनवा अपि अद दवसे कथा करबु मे तरुणयागे जीवितेट ए वगे तमा කොහොම හරි සල්ලි හම්බ කරනවා කියන පරමාර්ථයෙන් ඉදිරියට යන්න උත්සාහ කරලා අවසානයේ ජීවිතේ ලොකු වරදක් කරගන්නවා. නැවත නිවැරදි කරන්න බැරි වරදක්. මේ වගේ තරුණයෝ තව සමාජයේ ඉන්නවා. මේ වගේ තරුණියෝ තව සමාජයේ ඉන්නවා. අපේ වගකීම බවට පත්වන්නේ මේ වගේ උදවිය නිවැරදි මාවතට අරගෙන මේ සමාජය සුද්ධ පවිත්‍ර කරලා ගන්න එක. शुभरात्रि